ඒ සෙක්ෂන් එකේ එම අපරලායතනයේ කටින් සෙක්ෂන් එකේ ඉන්න සේවිකාවන් 22 පමණ එම ආයතනය විසින් ෂණික PCR පරීක්ෂණ ස්තනික ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරාම තවත් සේවිකාවක් පොසිටිව් වුණා. එම නිසා දැන් සේවිකාවන් 2 එම ආයතනයේ පොසිටිව් වෙලා තියෙනවා. ඒ නිසා අපි තීරණය කරා එම සේවිකාව වැලිගම් ප්‍රදේශයේ ඉඳන් ඉරිස ප්‍රදේශයේ ඉඳන් එන සේවිකාවගේ බස් රථයේ දැනට 21ක පමණ සේවක පිරිසක් ගමන් කරනවා. ඒ වගේම එම කටින් සෙක්ෂන් එකෙත් 20 ඉන්නවා. ඒ අනුව ඒ 20 කෙරෙම දැඩි නිරෝධායනයට ලක් කරා. ඊළඟට බස් එකේ එන පිරිසත් නිරෝධායනයට ලක් කරා. ඒ අයගේ මුල් නිරාවරණය තියෙන්නේ 7 දින. ඒ නිසා 15 පළවෙනි PCR එක කරනවා. 22 හෝ 23 ඒගොල්ලගේ දෙවෙනි PCR පරීක්ෂණය සිදු කරන්න තීරණය කරා වැලිගම් ප්‍රදේශයෙන් එන බස් රථයේ. නමුත් අර තමන්ගේ ආසන්නතේම කටින් සෙක්ෂන් එකේ වැඩ කරපු බෝපේ පොද්දල ප්‍රදේශයේ කාන්තාවක් පොසිටිව් වුණා. එම කාන්තාවත් එක්ක නිතරම මෙම ආසාදිත කාන්තාව හිටපු නිසා බෝපේ පොද්දලින් එම ආයතනයට යන බස් රථයේ සියලුම සේවිකාවන්ගේ හෙට ආයතනයට බස් රථයේ හෙට දිනේදී PCR පරීක්ෂණ සිදු කරන්න තීරණය කරා. ඒ අනුව මෙම ආයතනයේ විවිධ පළාත්වලින් සේවිකාවන් පැමිණෙනවා. ඒ නිසා දැනටමත් ලයිස්තුගත කරලා තියෙන්නේ අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය නිලධාරීන්ට මේ බව හැකියක්මින් දන්වලා ඔවුන් දැඩි නිරෝධායනයක් ලක් කරලා PCR පරීක්ෂණ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඊයේ දිනේ නැවතත් තවත් දොරොස් දෙනෙකු ගාල්ල කිත්තංගේ ප්‍රදේශයේ දොරොස් දෙනෙකු පල්වල ප්‍රදේශයෙන් වාර්තා වුණා කොවිඩ් ආසාදිතයෙන් නැගෙට. ඒ ප්‍රදේශයේ කිසියම් සංචාරක සීමාවක කිසියම් ක්‍රියාත්මක විදයකට යාමට අපේක්ෂා කරනවද වෛද්‍යතුමනි? සංචරණ සීමා පනවන්න දැම්ම බලාපොරොත්තු වෙන්නේ. නමුත් එම ප්‍රදේශයේ වෙලා තියෙන මිරිද්දුව ක්ලස්ටර් එකේ පුද්ගලයෙක් එතන සේවය කරනවා කිත්තංගේ. ඒ නිසා ඔහු නිසා කිත්තංගේ ඔහු පොසිටිව් වුණාම කිත්තංගේ ඇතුලේ තියෙන නිවාසවල PCR පරීක්ෂණය කරාම 158ක් කරා. ඒ වගේම කළුවැල්ල ප්‍රදේශයේ ජනතාවගෙත් කරා. ඒ කරාම 12 එම කිත්තංගේ ඇතුලේ නිවාසවල පොසිටිව් වෙලා තියෙනවා. එදින 158කින් 12ක් පොසිටිව් වුණා. ඒ නිසා හෙට දිනේදී කිත්තංගේ ඉතුරු එම ඒ 12 පොසිටිව් වුණු නිවාස වල ඉන්න සියලුම සාමාජිකවන්ගේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක කරන ඒ ගෙවල් වල ඉන්න අය. ඊට පස්සේ එහි තත්ත්වය බලලා ඒ ප්‍රදේශයේ ඉදිරි කටයුතු සලසුම් කරනවා. විශේෂයෙන්ම දිස්ත්‍රික් කැන්ඩිඩේට් ගත්තාම ගාල්ලේ නියමනිත කොවිඩ් තත්ත්වය දුන්නු වෙන ස්වාර්තා වෙනවා. මේ සියලු සමස්තය ගත්තාම ගාල්ලේ මොන වගේ දැනකද කොවිඩ් පැතිරීමේ ව්‍යාප්තිය තියෙන්නේ කියලා ඔබතුමාගේ අදහස? තුන්දුව ප්‍රදේශයේ ලොක්ඩවුන් කරාට පස්සේ ඉතාම හොඳට පාලනය කරලා තියෙන්නේ. දැන් 4 වටේටත් PCR පරීක්ෂණ කරා. ආසන්න තෙම කරේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව. ඒ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව කරලා අපි 350ක් විතර කරාම එක පුද්ගලයා ආසිතා ඊයේ දිනේ කරන්දිණිය ගත්තාම 8 වාර්තා වුණා. බද්දගම 6-7 වාර්තා වුණා. ඒ වගේම ගාල්ල නගර සභාවේ 12 වාර්තා වුණා. දිස්ත්‍රික්කයක් හැටියට සම්පූර්ණයෙන්ම 31 විතර දිනකට වාර්තා වුණා. දැන් මධ්‍යන්නාගයක් හැටියට ගත්තොත් පහුගිය සතිය පුරාම දවස් 4-5කම තිස්සේ රෝගීන් 30කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේකට ප්‍රධාන හේතුව දිස්ත්‍රික්කයේ තුල රෝග පාලනය කොච්චර ප්‍රශස්තව තිබුණත් බාහිරින් පැමිණෙන බොහෝ අය අගනගරයේ රාජකාරී කරලා නිවාසවලට ඇවිල්ලා ආසාදිතයන් හැටියට එම නිවාසවල පදිංචි වෙලා ඉන්න අය. ඒ නිසා විශේෂයෙන් අපිට බලපෑම් රසක් තියෙන එකක් තමයි කොළඹ නගරයේ ආසාදිතයන් ගාල්ල ප්‍රදේශයේ ජීවත් වෙන එක. දෙවැනි එක තමයි PCR පරීක්ෂණ කරලා ඒගොල්ලා මෙහි නිවාසවල රැඳී සිටලා පස්සේ ඒ අයගේ ආශ්‍රිතය බැලුවාම ඒ අය ඔක්කොම පොසිටිව් වෙනවා. ඉතින් මේ ආකාරයට ගත්තාම දැන් වැලිගම ප්‍රදේශයේ දික්වැල්ල වැලිගම මාතර දිස්ත්‍රික්කයේ යම්කිසි ප්‍රමාණයකට රෝගීන් වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන නිසා එම ප්‍රදේශවල එක්ක ගනුදෙනු කරන ප්‍රජාව සංචාරණය කරන ප්‍රජාවත් එක්ක විශාල රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනවා. වෛද්‍යතුමනි දැන් අද දිනේ පාසල් ආරම්භ වෙනවා.
අද දිනේ පාසල් ආරම්භ වීමත් සමග විශාල පිරිසක් විශාල දරුවන් පිරිසක් අගනගරේ කරා ඇදෙනවා ඒ වගේම විශාල රටවාහන දෙමාපියන් විශාල පිරිසක් අගනගරේ කරනවා ගාල්ල නගරේ ගත්තාම වැඩි සම්භාවිතාවක් කොවිඩ් ආසන්න සම්භාවිතාවක් සහිත ප්‍රදේශයක් මේ ප්‍රදේශයක පිට ප්‍රදේශවල ආය පැමිණීමත් එක්ක මේක තවදුරටත් ව්‍යාප්ත වීම සාධකයක් වෙන එකක් නැද්ද ගාල්ල නගරේ මේවයි කොරෝනා කොරෝනා රෝගයත් එක්ක ඉතුරු කටයුතු කළමනා කරගෙන වෙනවා ඒ කියන්නේ රෝගය නිවා කරලා අධ්‍යාපන කටයුතු කරන්න බැරි නිසා තමයි රජයේ ප්‍රතිපත්තියක් හැටියට පාසල් පටන් ගන්න තීරණය කළ තියෙන්නේ ඒකට අවශ්‍ය කළමනාකරණය කරගන්න දෙමව්පියොත් සෞඛ්‍යාංශත් අනිත් පරිබාහිර කොටසුත් ඒක ඒ විදිහට කරන්න ඕනේ ඇත්තටම ඒකට පුරුවන්තරම් ප්‍රවාහන කටයුතු තමන්ගේ පෞද්ගලික මට්ටමින් සපයා ගන්න ඕන නිතර ගැවසෙන්නේ නැතුව අත්‍යවශ්‍ය තමන්ගේ රාජකාරී කරලා හැකි ඉක්මනින් ගෙදර ගිහිල්ලා ඒ දැන් හැම ශිෂ්‍යෙක්ම වගේ මේ සම්බන්ධයෙන් සෑහෙන දැනුගතකමක් තියෙනවා ඒ නිසා ඒකේ අවශ්‍ය පිළිවෙලට හැඩගැස්ම තමයි අවශ්‍ය වෙන්නේ දැනුවත්කම තියෙනවා ඒ නිසා මම හිතන්නේ මේ විදිහට අපි ඒකෙන් උපකල්පනය කරන්න බෑ අපි සමාජයක් හැටියට ඉදිරියට යන්න නම් ඒකට හැඩගැහිලා ඒ කටයුත්තත් කර්මනාකරණය කරගන්න වෙනවා වෛද්‍යතුමනි ඊයේ දිනේ රජයේ වෛද්‍ය අධිකාරියගේ සංගමයේ ගාල්ල ශාඛාවේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා ඒදී ඔවුන් සඳහන් කරනවා වෛද්‍ය අධිකාරියගේ සංගමයේ ගාල්ල ශාඛාවේ අය සඳහන් කරනවා ගාල්ල නගර සීමාව අධිවසංගතයක් හැටියට කොවිඩ් පැතිරියාමේ අවදානමක් තියෙනවා මේක නම් මොනවාරි විද්‍යාත්මක ඔබතුමා දකින්න ඕනේ. ගාල්ල නගරයට ආසන්නතම අනිත් සෞඛ්‍ය වෛද්‍ය ප්‍රාදේශීය ලේකම් කොටස් දෙක තමයි ලෝපේ පොද්දල සහ අක්මීමන. දැන් මේ වෙනකොට අක්මීමන ප්‍රදේශයේ යම් කිසි ප්‍රමාණයක වැඩිවීමක් තියෙනවා. විශේෂයෙන්ම ලෝපේ පොද්දල ප්‍රදේශයේ වැලිපිටි මෝදර සහ මහාපුගල කියන ප්‍රදේශයේ ක්ලස්ටර් එකක් තියෙනවා. ඒක සෑහෙන ප්‍රමාණකින් දිනෙන් දින මේ ආශ්‍රිතයෝ ආසාදිත ආශ්‍රිතයන් හමු වෙනවා. ඒ වගේම ගාල්ල නගරයේ මිලිද්දුව ක්ලස්ටර් එක තියෙනවා. මිලිද්දුව ප්‍රදේශයෙන් පටන් ගත්ත ක්ලස්ටර් එක. ඒක සෑහෙන දුරකට කළමනාකරණය කරලා තියෙනවා. නමුත් දැනට තියෙන පරිපාලනමය සහ ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍යින්දාරි විසින් පවත්වාගෙන ආපු ප්‍රශස්ත ශ්‍රේෂ්ඨ රාජකාරිය යම්කිසි ආකාරයකින් ඒ තත්ත්වය පවත්වාගෙන යන්න බැරි වුණොත් එසේ නොවේ කියලා මට කියන්න අමාරු. ඒ වගේම වෛද්‍යවරුනේ දැනගන්න කැමති රජ වෛද්‍ය නිලධාරී සංගමය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියනවා ගාල්ල නියෝජන අධිපතිවරයා සහ ගාල්ලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් අතර තියෙන ගැටුම නිසා ඔවුන් ඉදිරි දිනවලදී වර්ජනයකට යනවා කියලා. ගාල්ලේ කොවිඩ් ඒක දැඩි බලපෑමක් ඇති කරනවා. ඒ නිසා ඉතින් ඒ තත්ත්වයට පත් වෙන්නේ නැතුව ඒක කළමනාකරණය කරගන්න එක තමයි සුදුසුම දේ. ඒකයි. ඒ කියන්නේ දැනට අපේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධානම කාර්යභාරය කරන්නේ සෞඛ්‍ය වෛද්‍යින්දාරී නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කටයුතු කරන අපේ සෞඛ්‍ය වෛද්‍යින්දාරී පිරිස විශාල දායකත්වයක් දෙනවා. ඒ වගේම බොහෝ පොද්දල අක්මීමන බලපිටිය කරන්දෙනිය ඒ වගේ ප්‍රදේශවල විශාල කැපකිරීමකින් කරන අනිත් ප්‍රදේශත් සෑම සෞඛ්‍ය වෛද්‍යින්දාරිකෙනෙම සෞඛ්‍ය වෛද්‍යින්දාරි 20ක් ඉන්න ප්‍රාදේශීය ලේකම් කොටස දැන් මේවයි රාජකාරී කරන මේ පිරිස් යම්කිසි හේතුවක් නිසා දවසකට හෝ මේ කර්තව්‍ය ඇතැරියොත් ඒකෙන් වෙන බලපෑම අතිවිශාලයි. කතාවක් නැහැ හම්බ කරගන්න මොනව කරගන්න ඊරෙන් අහුවලා කියන්නේ දොළොස් දෙනෙක් මන් දන්නවා.